දහතුන්වැනි පරිච්ඡේදය විවාහේ හා ස්ත්‍රී දෛවය මනුස්ස සම්බන්ධතාවන්ගෙන් ඉතාමත් ආසන්න වූද ඉතාමත් දුෂ්කර වූද සම්බන්ධතාව විවාහයයි හොඳ වූ විට ඉතා භාග්‍ය සම්පන්නද නරක් වූ විට කිව නොහැකි තරම් පීඩා කරද වන විවාහයෙන් මනුස්ස සුඛේ හා බන්ධනේ අන්ත සීමා දැක්වේ මේ සීමා දෙක අතර නොඑක් ප්‍රමාණවල සැප දුක් හා බාධක ඇත නීතියේ දෘෂ්ටියෙන් බලන විට විවාහය කොන්ත්‍රාක්තුවකි සිවිල් සංවිධානයකි මානසික වෛද්‍ය විද්‍යාවේ දෘෂ්ටියෙන් එය ලිංගික හා භාවික ආවේගයන්ගේ රඟ මඩලකි පල්ලිය සලකන්නේ සුද්ධ ආගමික චාරිත්‍රයක් ලෙසය මනෝවිද්‍යාවට එය පෙනෙන්නේ හැසිරීමේ හා සකස් වීමේ ප්‍රශ්නයක් ලෙසය ඇනුම් පදකාරයේ විවාහයේ මෝඩයන් අසුවන උගුලක් ලෙසින් දකි පුනර්ජන්මවාදයෙන් සපයනු ලබන වඩා පුළුල් වූ දෘෂ්ටියට අනුව මේ හැම හැඳින්වීමක්ම හරි නමුත් අසම්පූර්ණයි ලින්ක් නම් මනෝවිද්‍යාඥයා විවාහය හඳුන්වා දුන්නේ අසම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකු විසින් භාග්‍ය සඳහා කරනු ලබන සටනකදී තම ශක්තියෙන් එක්තැන් කිරීමට ගන්නා පියවරකි කියාය භාග්‍ය සඳහා වූ සටන යන්නෙන් ආත්ම පාරිශුද්ධිය සඳහා වූ සටනක් අදහස් කෙරේ නම් මෙයින් තොරව නියම භාග්‍යයේ තිබිය නොහැකිය මේ හඳුන්වා දීම පුරාතනයන්ගේ ප්‍රඥාවට බොහෝ දුරට ළඟාවේ මේ පළල් කරන දෘෂ්ටියට අනුව සකස් කරන ලද විවාහය පිළිබඳ හැඳින්වීම මෙබඳු විය යුතුය විවාහය නම් අසම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුට තමන්ගේ කර්ම ණය ගෙවා ගැනීමටත් ඔවුනොවුනට උපකාර කිරීමටත් ආත්මේ නව ගතිගුණ ඇති කර ගැනීමටත් ආධ්‍යාත්මික අවබෝධය හා ශක්තිය දියුණු කර ගැනීමටත් ලැබී ඇති අවස්ථාවකි කිසිම ප්‍රධාන මනුෂ්‍ය සම්බන්ධතාවක් අහඹුවක ප්‍රතිඵලයක් නොවේ යනු කේසි කියවීම නිතර කියා සිටි විවාහයේ වැඩිම ප්‍රමාණයකින් මේ කරුණ පැහැදිලි කරන නිදසුනක් බව පෙනේ කිසිම විවාහයක අලුත්ින්ම පටන් ගැනීමක් නොවේ එය බොහෝ කාලයකට පෙර ඇරඹුණු දිග කතාන්තරයක අතුරු කතාවකි දෙපක්ෂයේ කිසියම් චක්‍රයකින් තවත් ජීවිතවලදී ඔවුනොවුනට සම්බන්ධ වී ඇති බව කියවීම් වලින් දක්වනු ලැබේ වර්තමාන විවාහ සම්බන්ධතා අතීතයට සම්බන්ධ වූ පළ වශයෙන් දක්වන කියවීම් වල විශේෂ නාට්‍ය ස්වරූපී ආකර්ෂණයක් ඇත කේසී කියවීම් වලින් විවාහය ස්වාභාවික මනුස්ස තත්ත්වයේ ලෙස දකින්න ලැබේ ඔව් මේ ආත්මයේ විවාහ වෙන එක හොඳයි මේ මිහිපිට ජීවත් වන ආත්මයකට ඇති ස්වාභාවික ජීවිතයයි ප්‍රශ්නය මේ කාලයේදී විවාහ වීම හොඳද උත්තරය හරි පුද්ගලයා සොයාගත හැකි නම් ඕනෑම කාලයක් ඊට හොඳයි මේ රැඳී ඇත්තේ බලාපොරොත්තුවේ බන්ධනය මතය ගෘහය වනාහි අප සියලු දෙනාම ළඟාවීමට උත්සාහ කරන අවසාන එක්තැන්කමේ පිළිබිඹුවකි ගෘහ ජීවිතයේ ඔබේ වෘත්තිය කරගන්න මිහිපිට ජීවත් වන ආත්මයකට ගෙන ගිය හැකි ශ්‍රේෂ්ඨම වෘත්තිය මෙයයි ටික දෙනෙකුට පමණක් gedarakut වෘත්තියකුත් යන දෙකම ලැබී ඇත එහෙත් ශ්‍රේෂ්ඨම වෘත්තිය දෙදරයි ඒ මගහරින අයට ඊට බොහෝ දුර උත්තර දෙන්නට සිදු වෙනවා එසේ කියන්නේ gedara හැම ආත්මයක් විසින්ම
ක්‍රමයෙන් ලබා ගන්නට බලාපොරොත්තු වන ස්වර්ග ගෘහයේ ආසන්න සලකුණ නිසාය. ඒ නිසා ඔබේ ගෙදර දිව්‍ය ලෝකෙහි සෙවණැල්ලක් කරගන්න. මැවුම් කරුට මිනිසාගේ ඇති සම්බන්ධතාවට ඉතාමත් ආසන්න වූ මිහිපිට ඇති සැලැස්ම ඇත්තේ පරමාර්ථ වලින් එකඟ වූ සමගියක් ඇති ගෙදරය. ගෘහ ජීවිතයේ ආදර්ශවත් කාරණයක් සඳහා එකඟ වූ පුද්ගලයනට හැමදා නව පරමාර්ථයක් තනා දෙයි. මේවා අලුත් අදහස් නොවේ. ඒත් කියවීම් වල දෘෂ්ටිය ක්‍රියාවට නැගී හැකි විස්තර සම්බන්ධයෙන්ද ස්ත්‍රියගේ තත්ත්වය හා ස්ථානය සම්බන්ධයෙන්ද නවීන නිදහස් මත දරයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ සමභාවයත් තමා පිළිබඳ තීරණ ගැනීමට ස්ත්‍රියගේ ඇති සම්පූර්ණ අයිතියත් කතාවක් නැතුව පිළිගෙන තිබීම සිත් ගන්නා සුළුය. මේ කරුණු මේ වචනවලින්ම කියවීම් වල කොතනකදීවත් කියවී නැත. ඒ හැම තැනින්ම එය හැඟියයි. තෝරා ගත යුත්තේ විවාහයේද නැතහොත් වෘත්තියද යන ප්‍රශ්නය සම්බන්ධ වී ඇති ඇතැම් කියවීම් වලදී මේ මූලික මතය පැහැදිලි වන බව දක්නට ලැබේ. ස්ත්‍රියගේ දෛවය ගෘහය හා දරුවන් මිස අන් කිසිවක් නොවේ යන ආඥාදායි ඒකාධිපති මතය කේසිගේ දිවැසින් පිළිගෙන නැති බව පැහැදිලිය. එකම ප්‍රතිකාර ක්‍රමයක් නොයොදන කායික කියවීම් වලදී මෙන් විවාහය සම්බන්ධයෙන්ද එකම ක්‍රියාමාර්ගය සර්වසාධාරණව නොයෙදිය හැකිය. මේ හැම තැනකදීම මූලික වන මනෝවිද්‍යාත්මක හා ආධ්‍යාත්මික මූලධර්ම එකමයි. ඒත් එක් එක් අවස්ථාවේදී ඒවා ක්‍රියාවට පරිවර්තනය කිරීම වෙනස් විය හැකිය. සමහර ස්ත්‍රීන්ට විවාහ වන්නට යයි කියා තිබේ. සමහරුන්ට වෘත්තියක යෙදෙන්නට යයි තරයේ කියා ඇත. සමහරුන්ට කියා ඇත්තේ පළමුව වෘත්තියකදී පසුව විවාහ වන්නට. සමහරුන්ට දෙකම එකවර කරන්නට කියා තිබේ. තවත් සමහර අයට ස්වාමිවරුන් දෙදෙනෙකුට එකවර සේවය කළ නොහැකි නිසා කැමති එකක් තෝරා ගන්නට කියා තිබේ. ලැජ්ජා සහිත බයාඳු අවාසනාවත් 18 හැවිරිදි තරුණියක් ඇගේ අනාගතයෙන් කුමක් කළ යුතුදැයි සිතා බැලුවාය. ඇ ලබාගත් ජීවිත කියවීමෙන් විවාහයක් ගැන සිතන්නට කලින් ලදරුවනට උපකාර කිරීමට ඇති කිසියම් කාර්යයක නිරත විය යුතුයයි අවධාරණයෙන් කියන ලදි. මේ ආත්මයේ විවාහයෙන් තමා හොඳ කරගන්නට බලාපොරොත්තු වෙනවා නම් පළමුව ලදරුවන්ගේ යහපතට යමක් නොකොට එසේ කළහොත් සෝචනීය ලෙස බලාපොරොත්තු කඩවනවා ඇත. ඊළඟට කියවීම ඒ කාර්ය නිශ්චිත කොට දක්වමින් 13න් ඉහළ 20න් පහළ ගැහැණු ළමයින් පිළිබඳව වෙහෙසීම සුදුසු බව දැක්විය. කණ්ඩායම් වලට උපදෙස් දීම වැනි කාර්යයක් සුදුසු මාර්ගය වනු ඇත. පළපුරුදුකම් ඇති මනෝවිද්‍යාඥයෙකු හුදෙක් මනෝවිද්‍යාත්මක දෘෂ්ටියකින් පවා මේ අවවාදයේ යහපත්කම පිළිගන්වා ඇත. බාලය සමගත් තමාට අත්දැකීමෙන් අඩුවය සමගත් කටයුතු කිරීම හා ඉගැන්වීම පුද්ගලයෙකු පිටතට නැමුණකු කිරීමට ඇති හොඳ මගකි. වෙනත් ක්‍රමයකින් කිසි දිනක මතු නොවන ආත්ම විශ්වාසයක් අන්‍යයන්ගේ නායකත්වයේ දැරීමේ අවශ්‍යතාවය නිසා ඇතිවේ. හුදකලා වූ අන්තර්ණතයෙකු බලාපොරොත්තු සුන්කරගෙන නුසුදුසු සහකාරයෙකු තෝරාගතහොත් විවාහයේ මහත් විපතක් වීමට ඉඩ තිබේ. තෝරාගත් සහකාරයා යෝග්‍ය පුරුෂයෙකු වුවත් හවුල්කාරයන් දෙදෙනාගෙන් කෙනෙකු සකස් වීමේ ප්‍රශ්නවලට හා විවාහයේ දුෂ්කරතාවලට මුහුණ දීමට තරම් ප්‍රමාණවත් හොඳින් පදනම් වී නැති හැම විටම ජීවිතය අසාර්ථක වීමට ඉඩ ඇත. මේ නිසා මෙහිදී විවාහයට පෙර සමාජ සේවා අධ්‍යයනය
හෝ වෘත්තියක යෙදීම උචිත මාර්ග ලෙස දැක තිබේ. තවත් නිදසුනකදී දක්ෂතා ඇති තරුණියකට වෘත්තියත් විවාහ ජීවිතයත් එකට කරන්නට නියම කරන ලදී. ඒත් හරියටම හරිසහකාරයා සොයාගන්නා තාක් විවාහ නොවන්නට අවවාද කොට ඇත. ඕ අතීත ජන්ම විශේෂඥතා ගණනාවක් නිසා නොඑක් දේවලට දක්ෂව සිටියාය. කැටයම් කාර්යයක වශයෙන්ද වියන්නේක වශයෙන්ද ඕ දක්ෂ වූවාය. එපමණක් නොව ගුරුවරියක හා ගායිකාවක ලෙසත් අංග චලනාචාර්යවරියක ලෙසත් ඕ දක්ෂය. එබඳු දායාදයක් තිබූ ඕ මේ ජීවිතයේදී ආධ්‍යාත්මිකාර්ථයෙන් නායිකාවකද ආචාර්යවරයකද වීමට භාග්‍ය සම්පන්න වූවාය. මේ බව දැක්වූ කියවීම තවදුරටත් මෙසේද කියයි. මෙහිදී ගෘහයත් වෘත්තියත් යන දෙක එකට සම්බන්ධ කළ යුතු බව අපට පේනවා. එහෙත් එය ඈවිසින් තෝරාගනු ලබන ස්වාමි පුරුෂයාගේ තත්ත්වය මත රැඳී ඇත. සම්පූර්ණයෙන් ඇගේම අභිවෘද්ධියට උදව් කරන එකඟ වූ තැනැත්තකු නොලැබුණහොත් බෙහෙවින් දියුණූ මේ තැනැත්තියගේ අභ්‍යන්තර ආත්මෙහි හානිකර කැලැල් ඉතිරි කරන අන්දමේ ගැටීම් හා බලාපොරොත්තු කඩවීම් ඇතිවිය හැකිය. දක්ෂ රූමත් නිලියක පිළිබඳ සිද්ධිය මේ නිදසුනට සම්පූර්ණයම වෙනස්ය. ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත් ඕ තම වෘත්තියත් විවාහ ජීවිතයත් එකට කළ හැකිදැයි සිතා බැලුවාය. කියවීමෙන් ලැබුණේ නොහැකි යන නිශ්චිත පිළිතුරයි. විවාහය නැතහොත් රංගපීඨ යන දෙකෙන් එකක් සාර්ථකව කිරීමේ සුදුසුකම් මේ ආත්මයට තිබේ. දෙකම සාර්ථක කර ගැනීම ඈට කළ නොහැකිය. එකක් නිශ්චය කර ගැනීම ඈටම භාරය. මේ කියවීම් හොඳින් පරීක්ෂා කර බලන විට මේ නියමයන් කර ඇත්තේ ආධ්‍යාත්මික අභිවෘද්ධියට කිමෙක් හේතු වේද යන්න පදනම් කරගෙන බව පැහැදිලිය. ස්ත්‍රියක් කීර්තිය, මුදල්, වස්ත්‍රාභරණ, ආධිපත්‍ය, තත්ත්වය හා ආත්මෝත්කර්ෂණය යන ආත්මාර්ථකාමී හේතු නිසා වෘත්තියක් සොයනවා නම් තොරතුරු මූලාශ්‍රය ඒ බව දැනගෙන ඇය ගෘහ පාලනයට යොමු කළේය. මේ අවවාදයේ දී ඇත්තේ ගෘහ ජීවිතයේ හෝ ගෘහ ජීවිතයේ තුල ස්ත්‍රියගේ ස්ථානයේ හෝ සුද්ධත්වයේ පිළිබඳව භාව පරවශ වූ හෝ පරම්පරාගත වූ හෝ මතවල එල්බගෙන නොවේ. එය කර ඇත්තේ චේතනාව හා පරමාර්ථයේ ඕනෑම ක්‍රියාමාර්ගයක් විනිශ්චය කිරීමට ඇති හොඳම මිනුම් දණ්ඩය යන විශ්වාසයේ පදනම් කොටගෙන හැම විටම ආත්මාර්ථකාමී වූ ක්‍රියාමාර්ගය පරාර්ථකාමී වූ ක්‍රියාමාර්ගයට වඩා පහත්ය. ගෘහ ජීවිතේ හා විවාහ ජීවිතේ ඇති වගකීම් ඒවායේ ස්වභාවය නිසාම සමහර වෘත්තිවල ඇති ආත්මාර්ථකාමී ලාභවලට වඩා පරාර්ථකාමයට හේතු වේ. මේ නිසා වෙනත් මාර්ගවලට දක්ෂකම් ඇත්තා වූ බොහෝ ස්ත්‍රීනට ගෘහ පාලනය හා දරුවන් ඇති දැඩි කිරීම නියම කොට තිබේ. එසේ කර ඇත්තේ ඔවුන්ට අවශ්‍ය වූ විශේෂ ආධ්‍යාත්මික ගුණ ඇති කර ගැනීම සඳහා ඇති හොඳම ශික්ෂණයත් වෘත්තියක් අනුගමනය කිරීමට හේතුවන සසඤ්ඤ වූත් අසඤ්ඤ වූත් ආත්මාර්ථකාමයට ඇති හොඳම බාධකයත් එය නිසාය. අනෙක් අතට ශක්තිය ඇති වෙනත් ස්ත්‍රී මනුස්ස වර්ගයාට සේවයක් සඳහාම ඔවුන්ගේ ශක්තිය අවංකව යොදන්නට ආසා කරනවා විය හැකිය. එබඳු ස්ත්‍රියකට ගෘහයත් ස්වාමි පුරුෂයාත් පවුලත් ඇගේ ශක්තියින්ගෙන් පූර්ණ ප්‍රකාශනයට ඇති බාධක විය හැකිය. මෙබඳු ස්ත්‍රියකට පසුවී විවාහ වන්නට හෝ මානසික වශයෙන් ශක්තිමත් නම් ගෘහ ජීවිතය හා වෘත්තිය යන දෙකෙහිම යෙදෙන්නට හෝ අනුබල දෙන ලදී. විවාහක අවිවාහක යන තත්ත්ව දෙකෙහිම පරමාර්ථය ආධ්‍යාත්මික දියුණුවය.
ස්ත්‍රීහුත් පුරුෂයෝත් සමාන වූ ආත්ම නිසා ඒ ආධ්‍යාත්මික දියුණුවේ අර්ථය ඊටා හොඳින් ඉටුවන ඕනෑම තත්වයකට සුදුසුකම් ඇත්තෝය. තමා පිළිබඳ තීරණ ගැනීමට ඇති අයිතිවාසිකම සමාජ අයිතිවාසිකමක් ලෙස පමණක් නොව ලෝක අයිතිවාසිකමක් ලෙසද කේසී දැක තිබේ. දාර්ශනික වචනවලින් එය චේතනා ස්වතන්ත්‍රතාවයයි ප්‍රසිද්ධය. සතවර්ෂ ගණනාවක් තිස්සේම ඒ ගැන බොහෝ කටුක තර්ක ඉදිරිපත් කොට තිබේ. පුනර්ජන්මවාදයේ ඇති ඉතා වැදගත් ලක්ෂණයක් නම් නියතිවාදයට විරුද්ධව ස්වතන්ත්‍ර චේතනාවාදයේද පිළිගැනීමයි. කර්මය හා පුනර්ජන්මය පිළිගන්නා වූ මිනිසුන් විසින් නිතර කරනු ලබන වරදක් නම් මුළු ජීවිතයේම පූර්ව නියතියකින් නිශ්චිතව ඇතැයි පිළිගැනීම. එබඳු විශ්වාසයක ඇති ප්‍රතිඵල මනෝවිද්‍යාත්මක වශයෙන් ප්‍රාණහාරකය, ආධ්‍යාත්මික වශයෙන් ආචාර විරෝධීය. බොහෝ දුරට කර්මයේ නියතවාදී ව්‍යාඛ්‍යානයේ පිළිගෙන හින්දුආගේ උදාසීනත්වය හා නිෂ්ක්‍රීයත්වයේ එබඳු මතයක ඇති අනතුර පැහැදිලි කරයි. හැම කිඹිසීමෙක්ම, හැම මදුරුවන් කෑමෙක්ම, හැම රාත්‍රී භෝජනයක්ම යුග ගණනකට ඉහත සිට කර්මයෙන් හෝ ලෝක නියමයකින් හෝ නියතව නැතැයි තේරුම් ගත යුතුය. අපගේ ජීවිතවල විස්තර වැඩි හරියක්ම අපගේ වර්තමාන චේතනාවට හා චින්තනයට සම්පූර්ණයෙන්ම යටත්ය. සත්‍යකින්ම අපේ ජීවිතවල ඇති හැම සිද්ධියක්ම විවාහයේ වැනි ප්‍රධාන සිද්ධියක් වේවායි, අයිස්ක්‍රීම් සෝඩා බෝතලයක් මිලදී ගැනීම වැනි සුළු සිද්ධියක් වේවායි අවසාන විග්‍රහයේදී ස්වයං නිශ්චිතය. දැන් අපට ඇති බාධක අපේ අතීතයේ ආත්ම විනිශ්චයවල වැරදීම්වල ප්‍රතිඵලය. අපට ඒවා බාහිර බලපෑම් ලෙස පෙනෙන්නේ අප විසින් අපේම අතීත කර්ම අමතක කොට ඇති නිසාත්, අපගේ වර්තමාන තත්ත්වයන් සමග ඒවා ඇති ආසන්න සම්බන්ධය දැක ගැනීමට බැරි තරම් අපගේ පෙනීමේ සීමාව කුඩා වීම නිසාත්ය. මෙසේ පුනර්ජම්ම මතය මනාව තේරුම් ගැනීමෙන් ස්වතන්ත්‍ර චේතනාව හා නියතිවාදය අතර පෙර සිට පැවතෙන උබතෝකෝටික ප්‍රශ්නය විසඳී යයි. මනුෂ්‍යයාට දම්වැලකින් බැඳ ඇති බල්ලෙකුසේ ස්වතන්ත්‍ර චේතනාවෙක් ඇත. ඒ කියන්නේ බල්ලාට දම්වැලේ දිග ප්‍රමාණය ඇතුළත ඌට ඕනෑ දෙයක් කරන්නට සම්පූර්ණ නිදහසෙක් ඇත. කර්මය විසින් එක් එක් මිනිසාගේ දම්වැල නිශ්චය කරනු ලැබේ. එහි දිග ප්‍රමාණය තුළ හේ නිදහසේය. විවාහය පිළිබඳ කේවීම් විශේෂයෙන්ම කවුරුන් සමග විවාහ විය යුතුදැයි ප්‍රශ්න කළ විට ලැබුණු කේවීම් පරීක්ෂා කරන විට ස්වතන්ත්‍ර චේතනාව පිළිබඳ මේ ප්‍රශ්නය අපගේ අවධානයට බලවත්ව එයි. විවාහ බන්ධනවල කර්ම විපාක ස්වභාවයක් ඇතැයි කියවීම් වලින් නැවත නැවතත් පෙන්වා දී ඇත. ඒ කියන්නේ මෙයයි. විවාහයක හවුල්කාරයෝ අමතකව ගිය පැරණි දැන ඇඳුනුම්කාරයෝය. දැන් ඔහු ඔවුනොවුන්ට ඇති කර්ම විපාක ණයක් විසඳාගනු සඳහා එක් වී සිටිති. මෙසේ අපට මට කොහේදී හෝ ඔබ හමු වී නැද්දැයි මිනිසුන් කියන විට ඔවුන් නිකම්ම ප්‍රිය කතා සල්ලාපයක් සඳහා ප්‍රියශීලී ආරම්භයක් කරනවා පමණෙක් දැයි සිතා බැලීමට සිදුවේ. ඔහු විය හැකි ලෝක සිද්ධියක්ම කියති. කෙසේ හෝ මිනිසාට අන් හැම තැනකදී මෙන් විවාහ සම්බන්ධතාවලදීද ස්වතන්ත්‍ර චේතනාවත් තෝරා ගැනීමේ ශක්තියක් ඇති බව පැහැදිලිය. පුද්ගලයන් අතර කර්ම සම්බන්ධයක් පවත්නා අවස්ථාවේ පවා ඒ කර්මයේ සම්බන්ධය ඔවුන් අතර ප්‍රබල ආකර්ෂණයක් ලෙස ප්‍රකටවන කල්ලි පවා හැම විටම විවාහ වීම හොඳ හෝ අවශ්‍ය හෝ නොවන බවද පැහැදිලිය. මෙම කරුණ පැහැදිලි කිරීමට කෙටි ප්‍රශ්නෝත්තර නිදසුන් දෙකක් ගනිමු. ප්‍රශ්නය:
මා දැන් මට ආලය කරන තරුණයා සමග විවාහ විය යුතුද? උත්තරය. මේ ආශ්‍රේ කර්ම විපාක බලපෑමක් ඇත. එහෙත් ඔව් හා විවාහ වීම ඉතා හොඳ වන්නේ නැත. ප්‍රශ්නය. FS සමග විවාහ වීම අපගේ අන්‍යෝන්‍ය අභිවෘද්ධියට හේතු වේද? උත්තරය. එසේ කරගත හැකිය. එහෙත් අපට පේන හැටියට වඩා හොඳ ඔවුනොවුන්ගේ දියුණුවක් ඇති කරගත හැකි වෙනත් අය ඇත. මේ අනෙක් අය විශේෂයෙන්ම ඊජිප්තු යුගයේ සම්බන්ධකම් ඇති අයයි. එහෙත් තෝරා ගැනීම කළ යුත්තේ ඔබ විසිනි. FS සමග විඳිය යුතු කිසියම් කර්ම විපාකයක් ඔබට ඇත. එහෙත් අඹුසැමියන් වශයෙන් ඒ විඳීම දුෂ්කරය. කර්ම සම්බන්ධයක් ඇති අවස්ථාවලදී පවා විවාහයේ අයෝග්‍යත්වයේ ක්‍රම කීපයකින්ම තෝරා දිය හැකිය. පළමු කොට ඒ පුද්ගලයන්ට මේ අවස්ථාවේ උගත යුතු වූ විවාහ සම්බන්ධතා ප්‍රශ්නයට වඩා වැදගත් වූ වෙනත් පාඩම් තිබිය හැකිය. තවත් විය හැක්කක් නම් මේ පුද්ගලයන් දෙදෙනාම හෝ එක්කෙනෙකු ආධ්‍යාත්මික වශයෙන් නොපැසී සිටීමයි. ඒ කියන්නේ තවම ඔවුන් ප්‍රශ්නයට මුහුණ දීමට සූදානම් නැතුව විය හැකිය. තවත් විය හැක්කක් නම් අරමුණු කරන ලද විවාහයේ පූර්ව කර්මයට නොගැලපෙන තරමට උග්‍ර වූ විපාක ඇත්තක් වීමයි. හෙවත් දඬුවම අපරාධයට වඩා බරපතල වීමයි. අවසාන වශයෙන් ඇතැම් විට මේ ආත්ම භාවයේදී ඉගෙනීමට ඇති ආධ්‍යාත්මික පාඩම විවාහ වී ඉගෙන ගන්නවාට වඩා මුදින් වෙන්ව සිට උගත හැකි වීමට ඉඩ ඇත. හැම නිදසුනකදීම විවාහයේ හොඳ හෝ නරක වන්නේ කවර හේින්දයි නිශ්චය කොට දැක්වීමක් කියවීම වල නැත. විවාහයේ සුදුසුයයි සලකන ලද අවස්ථාවලදී පවා විවාහ විය යුතුයද නැද්ද යන්න නිශ්චය කිරීම සම්පූර්ණයෙන්ම ඒ පුද්ගලයන්ට පවර ඇත. හොඳම මාර්ගදේශකත්ව භාවිතය අනුගමනය කරන කියවීම් උපදෙස් ලබන්නාට සම්පූර්ණ විනිශ්චයක් කර දෙන්නේ ඉතා කලාතුරකිනි. පහතේන නිදසුනේද මේ මූලික ආකල්පය පැහැදිලිව දක්නට ලැබේ. මෙහිදී තරුණ තරුණියන් දෙදෙනෙක් ඔවුන් විවාහ විය යුතුදැයි අසති. ඔවුන් දෙදෙනා එකට අත්දැකීම් දෙකක් ලබා ඇති බව කියා ඇත. එකෙක් පර්සියාවේදීය, අනෙකා ඊජිප්තුවේදීය. ඔවුන්ගේ ප්‍රබල අන්‍යෝන්‍ය ආකර්ෂණයට හේතු වූයේ මෙයයි. ඔවුන්ගේ විවාහය ගැන නිශ්චිත යමක් කියා නැත. කියා ඇත්තේ මෙපමණය. පරමාර්ථවල හා බලාපොරොත්තුවල ගැළපීමක් තිබේ නම් මේ හොඳ ලස්සන අත්දැකීමක් කරගත හැකිය. ප්‍රශ්න කාලයේදී තරුණිය මෙසේ ඇසුවාය. අප දෙදෙනා ඔවුනොවුන් සමග විවාහ වී සැපවත් වෙන තරමට නැතහොත් ඊටත් වැඩියෙන් සැපවත් විය හැකිසේ විවාහ විය හැකි වෙනත් අය සිටිනවාද? ලැබුණ උත්තරය මෙසේය. ඔව්, ඔබ තෝරා ගන්නවා නම් අපට එබඳු 25ක් 30ක් පමණ නම් කළ හැකිය. විවාහයේ තත්වය ඔබ විසින් ඇති කරගනු ලබන්නකි. ඔබ දැන් විඳ ගන්නට සතුටු නම් මෙහිදී විඳගත යුතු අත්දැකීමක් ඇත. ඔබ එය කවදා හෝ විඳගත යුතු නිසා ඔබට අවශ්‍ය නම් දැනුත් එය කරගත හැකි. නිදසුන් කීපයකදී කියවීම දෙකින් එකක් සම්පූර්ණයෙන් නිශ්චය කරයි මේ එබන්දකි. ප්‍රශ්නය. දැනට මා බහදී ඇති මිනිසා සමග විවාහ වීම සුදුසුද? උත්තරය. නැහැ. කෙසේ හෝ නිදසුන් වැඩි ගණනකදී තෝරා ගැනීමේ ඓතිහා වගකීම් සම්පූර්ණයෙන්ම ඒ ඒ පුද්ගලයන් සතු බව අවධාරණයෙන් දක්වා ඇත. ඒත් ඒකම තෝරා ගැනීමට වහල් කරගත යුතු මිනුම් දණ්ඩ සාමාන්‍යයෙන් නිගමනය කරනු ලැබේ. RW මගේ යෝග්‍ය සහකාරියද යනු ඇසු මිනිසෙකුට මෙසේ කිය ඇත. තෝරා ගැනීම ඔබ සතු මිස අප සතු නොවේ. මානසික හා කායික ඇදගැනීමක් පමණක් නොව ආධ්‍යාත්මික ඇදගැනීමකුත් ඔබ අතර තිබේද? ආත්මයට ආත්මයත්
පරමාර්ථයට පරමාර්ථයත් ගැළපේද? ඔබටත් ඒ ආදර්ශයම තිබේද? ඔබට ඒවාම නැතිනම් පරිස්සම් වන්න. පහතෙන නිදසුනේ කියවීම මේ කරුණ පිළිබඳව වඩාත් පැහැදිලිය. එක් ස්ත්‍රියක මිනිසුන් හතර දෙනෙකුගෙන් කවරෙකු සමග විවාහ විය යුතුදැයි ඇසුවාය. උත්තරේ මෙසේය. මේ ඔබ තෝරා ගන්නා ආදර්ශවත් ජීවිතය මත රැඳී ඇත. මේ මිනිසුන් හතර දෙනාම සමහරුන් උදව්කාරයන් වශයෙන්ද සමහරුන් බාධාකාරයන් වශයෙන්ද අතීතයේදී ඔබ ආශ්‍රය කර තිබේ. මේ පුද්ගලයාගෙන් ඉවත් විය යුතුය. නැතොත් මේ පුද්ගලයා සමග එක් විය යුතුයයි කීමෙන් කෙරෙන්නේ ඔබත් ඔවුනුත් වැරදි තැනක තැබීමයි. සේවයට කැප වූ ජීවිතයකට හිතකරවන ලෙසින් තෝරා ගැනීම ඔබ විසින් කළ යුතුය. හැම මිනිසෙකුටම ස්වතන්ත්‍ර චේතනාවක් ඇති බව දැනගන්න. මෙබඳු ඡේදවලින් විවාහ සහකාරයෙකු හෝ සහකාරියක තෝරා ගැනීමට ඉවහල් වන තෝරා ගැනීමේ මූලධර්මය මතු කරගත හැකිය. විවාහ බන්ධන වැඩි ගණනකට හේතු වන්නේ නොඉවසිය හැකි කායික ආකර්ෂණයක් යයි කීම බොහෝ දුරට ආරක්ෂා සහිත බව පෙනේ. කේසී කියවීමවල මතයට අනුව පුද්ගලයෙකු කායික වශයෙන් පමණක් නොව මානසික වශයෙන් හා ආධ්‍යාත්මික වශයෙන්ද හොඳින් ගැළපිය යුතුය. සාර්ථක වූ විවාහ ජීවිතය ක්‍රියාපදයක් මත මෙන් මේ සමපාද පදනම් මත පිහිටිය යුතුය. එකක් හෝ අඩුව හොත් ඒ ප්‍රතිඵලයක් වශයෙන් විවාහය කරවේ. මේ ක්ෂේත්‍ර තුනෙහිදීම එක් පුද්ගලයෙකුගේ ප්‍රාර්ථනීය ආදර්ශ අඩු ගණනේ තරමක්වත් අනෙක් පුද්ගලයාගේ ප්‍රාර්ථනීය ආදර්ශවලට සමාන විය යුතුය. නැතහොත් අනතුරු හා විපත එතරම් ඈත් නොවේ. තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු මේ වැදගත් කරුණවල අඩුපාඩුකම් සහිතව වැඩිදුර නොසිතා විවාහයකට ඇතුළු වීම කරදර කැඳවා ගැනීමකි. විසභාග ලිංගයේ කෙනෙකු පිළිබඳව බලවත් ආකර්ෂණයක් දැනෙන්නට වූ විට ඔබ ඔබේ ආරක්ෂකයා විය යුතුය. ලිංගික ආසාවක් සාර්ථක විවාහ ජීවිතයක් ලෙසින් දියුණුවීම කැමැතිවීමට සෑහෙන තරමට පූර්ව චින්තනයක් ඔබට තිබේ නම් උපුරණ කර්ම විපාකයක් මතු කර නොගන්නා සිතෙක්ද තිබෙනවා නම් ඔබ ඔබේ ආරක්ෂකයා විය යුතුය.